Sadhu, sadhu, sadhu. Apage parama pujaniya Gurudevottama Kalyana Mitra Pingvallupu Swaminahanseta Niduk Nirogi Dirghayusha Sampattiyama Salaseva. Sadhu, sadhu, sadhu. Pingatuni ape jeevitaya gana tamai adath me ධර්ම දේශනාවෙන් තේරුම් ගන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ජීවිතයේ ස්වභාවය. පුදුම සාගතයි අපේ ජීවිතය කියනකොට අපිට මේ තියෙන රූපේ විතරයි අපිට පේන්නේ. ඊට පස්සේ අපිට ලෝකයේ තියෙන ගොඩාක් දේවල් ගැන හැඟීම් තියෙනවා. එතකොට මේ ලෝකය කියනකොට අපිට ගොඩාක් දේවල් පේනවා. ගොඩාක් දේවල් ඇහෙනවා. ඒ වුණාට මේ කෙලවරක් නැති සක්වල කෙලවරක් නැති ලෝකේ බුදුරජාණන් වහන්සේ කොටස් කළා. ඒ තමයි ඇස කන නාසය දිව කය මනස. ඒතර මේ ලෝකේ සෑම අරමුණක්ම අපි ගන්නේ ඔය ආයතන හය හරහා. ඊළඟට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියලා බෙදුවා. එතකොට අපේ මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු එක. එතකොට අපි මේ ලෝකෙට මහ වුණා කිව්වේ ඔන්න ඔය ආයතන වලට අසු වීම. අපි ආසක දන්නේ මේ ඇහැටත් ඇහැට පේන රූපෙටත්. කනටත් කනට ඇහෙන ශබ්දයටත්. නාසයටත් නාසයට දැනෙන ගඳ සුවඳටත්. දිවටත් දිවට දෙන රසයටත් කයටත් කයට දෙන පහසටත් තමයි අපි ආස කරන්නේ. එතකොට මේ විදිහට ආස කරලා අපි ඇලෙන්නේ ගැටෙන්නේ ඔකෝ මේකට. ඉතින් ගයාවේ වජිරාසනේ වැඩහිඳ ජයසිරි මහ බෝසෙවෙනි සුළු වෙලාවක් තුල අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදු නොවී සිටියේදීම මේ ආයතන හය තේරුම් ගත්තා. එහි පරිපූර්ණ අවබෝධය සමගම සම්මා සම්බුදු බවට පත් වුණා. ඒ බෝ සෙවණේම ජීවිතේ කොටස් කළා බැලුවා රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධ විදියට. ඒ බෝ සෙවණේම පඨවි ආපෝ තේජෝ වායෝ ආදි වශයෙන් ජීවිතේ වෙන් කරගෙන ජීවිතේ අවබෝධ කළා. ඒ උතුම් ජයසිරි මහ බෝ සෙවණේම පටිච්චසමුප්පාදේ අවබෝධ කළා. මේ විදිහට අනන්ත අවබෝධයක් අනන්ත ආකාශයේ වගේ අවබෝධයක් බුදුරජාණන් වහන්සේ ජයසිරි මහ බෝසෙවෙනි ලැබුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාන්තේ මාස්චරයයි කියලා දෙන්න කෙනෙක් නැතුව පිටසක්වලකින් හෝ පණිවිඩයක් නැතුව තමා තමාගේ ඥානය තුලින්ම මිනිසෙක් විදිහට ඉපදිලා මිනිසෙක් විදිහට ජීවත් වෙලා මිනිසෙක් විදිහට ආහාර පාන අරගෙන රජමාලිගාවේ ජීවත් වූ රාජ සුකෝමල මහ බෝධිසත්වයෝ සිද්ධහත් මහ බෝධිසත්වයෝ අභිනිෂ්ක්‍රමණය කළා දුෂ්කර ක්‍රියා කළා සයවසර එයද අතහැර ගයාවේ වජිරාසන මුල ජයසිරි මහ බෝධි මූලයේ වජිරාසනයේ මත ඉඳලා තනියෙන් ජීවිතේ කොටස් කළා බලපු හැටි. ඉතින් අද දවසෙත් අපි ඉගෙන ගන්නවා බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙලා බුදු කෙනෙක්ම විතරක් ජීවිතය දිහා බලන තව ක්‍රමයක්. මේ ක්‍රමය බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට මේ විදිහට ජීවිතය දිහා බලන්න බෑ. වෙන කිසිම ආගමක වෙන කිසිම දර්ශනයක වෙන කිසිම ඉගැන්වීමක මේව නැහැ. ඒ තමයි ධාතු වශයෙන් ජීවිතය දිහා බැලීම. එතකොට ධාතු වශයෙන් ජීවිතය දිහා බලනවා කියනකොට අපි කලින් ඉගෙන ගත්ත කරුණුත් එක්ක අපේ හිතට එනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. ඒ ධාතු ස්වභාවය තවත් ආකාරයකට බුදුරජාණන් වහන්සේ ජීවිතය අවබෝධ කළා. දැන් මේ අපි කතා කරන කරුණු බටහිර ලෝකයේ මේ විද්‍යාඥයෝ කියන අය හෝ පඬිවරු යතිවරු කියන අය හෝ මේ කවුරුවත් දන්න දේවල් නෙවෙයි. ඒ අයට තහන්න ලැබුණොත් බුදු කෙනෙක්ගෙන්ම මිසක්කා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්ගෙන් මිසක් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මිසක්කා මේ ලෝකෙ කිසිම කෙනෙකුට අහන්න ලැබෙන්නේ මේ ධාතු පරයය.
ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජීවිතේ ධාතු ස්වභාවය. ධාතුනානත්වයේ කියලා එකක් තියෙනවා. ධාතුනානත්තං වූ භික්ඛවේ දේසිස්සාමි. ධාතුනානත්වයේ ගැන දේශනා කරන්න. ඒ තමයි පින්වත් මහණෙනි චක්කු ධාතු මේ ඇස කියලා ධාතු ස්වභාවයක් තියෙනවා. සෝත ධාතු කන කියලා ධාතු ස්වභාවයක් තියෙනවා. ගාන ධාතු නාසය කියලා ධාතු ස්වභාවයක් තියෙනවා. ජීවහා ධාතු ජීව කියන්නේ ධාතු ස්වභාවය. කාය ධාතු කය කියන්නේ ධාතු ස්වභාවය. ඊළඟට මනෝ ධාතු මනස කියන්නේ ධාතු ස්වභාවය. දැන් මේ ධාතු ස්වභාවයක් අපි මූලික ස්වභාවයක් කියලා අපි දැනට අපිට කතා කරන්න පුළුවන්. ඉතින් යා විග්‍රහයක් කරන්න තේරෙන්නේ. එකට කියන වචනේ තමයි ධාතු ස්වභාවය. ඊළඟට තව ධාතු ස්වභාවයක් තියෙන බාහිර ධාතු කියලා. බාහිර ධාතු නානත්වයක්. ඒ තමයි රූප කියන්නේ ධාතු ස්වභාවය. ශබ්ද කියන්නේ ධාතු ස්වභාවය. මේ ලෝකේ පවතින දෙයක්. ඊළඟට ගන්ධ සුවඳ කියන්නේ ධාතු ස්වභාවය. රසය කියන්නේ ධාතු ස්වභාවය. ඊළඟට පහස කියන්නේ ධාතු ස්වභාවය. හිතට එන අරමුණු කියන්නේ ධාතු ස්වභාවය. සිද්දිවිලි කියන එක සත්වයාට එන එක. එතකොට ජීවිතය කියන්නේ ධාතු ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඇසයි රූපයි නිසා ඇතිවෙන ඇසේ විඤ්ඤාණය තියෙනවා. චක්කු විඤ්ඤාණය ඇහෙන් රූපේ දැනගන්න ස්වභාවය. ඒක ධාතු ස්වභාවය. කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වෙච්ච තැන ඒ කනෙන් ශබ්දය දැනගන්න එකට කියනවා විඤ්ඤාණය කියලා. විඤ්ඤාණය කියන්නේ ධාතු ස්වභාවය. කනේ විඤ්ඤාණය, නාසයේ විඤ්ඤාණය, දිවේ විඤ්ඤාණය, කයේ විඤ්ඤාණය, මනසේ විඤ්ඤාණය. එතකොට ඇස කියන්නේ ධාතු ස්වභාවය. එතකොට රූප කියන්නේ ධාතු ස්වභාවය, විඤ්ඤාණය කියන්නේ ධාතු ස්වභාවය. එතකොට පින්වත්නි අරහත්වයට පත් වුණත් ඒ අරහත්වයට පත්විච්ච රහතන් වහන්සේ තුලත් ඇස තියෙනවා. ඊළඟට රූපත් තියෙනවා. රහතන් වහන්සේලා රූප බලනවා. ඒ රහතන් වහන්සේලාගෙත් ඇහැයින් රූප ඇහි රූපය නිසා විඥානෙ උපදිනවා. නමුත් තෘෂ්ණාව නැහැ. අවිද්‍යාව නැහැ. හැබැයි මේ අසත් ධාතු ස්වභාවයක්, රූපත් ධාතු ස්වභාවයක්, විඥානයත් ධාතු ස්වභාවයක්. හැබැයි ස්පර්ශේ ධාතු ස්වභාවයක් නෙමෙයි. ඇසයි රූපයයි විඤ්ඤාණය එකතු වීම ස්පර්ශය. මිසං ස්පර්ශේ ධාතු ස්වභාවයක් නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ධාතු නානත්වය අනුව තමයි ස්පර්ශ නානත්වය කියන එක සිද්ධ වෙන්නේ. ඒ කොහොමද? ඇසයි රූපයයි විඤ්ඤාණය එකතු වීමෙන් ඇසේ ස්පර්ශේ සිද්ධ වෙනවා. එතකොට ඇස තමයි ධාතු ස්වභාවය. එතකොට ඇසේ ධාතු ස්වභාවය මුල් කරගෙන ඇසයි රූපයේ විඤ්ඤාණ එකතු වීම ඇසේ ස්පර්ශය ඇති වෙනවානේ. එතකොට ඒ ස්වභාවය මුල් කරගෙන ස්පර්ශය ඇති වෙනවා. මිසක ස්පර්ශයේ ධාතු ස්වභාවයක් නෙවෙයි. ධාතුන් තුනක එකතු වීම තමයි ස්පර්ශය කියන්නේ. එතකොට ඒ ස්පර්ශය බුදුරජාන් වහන්සේ වදාළ දැන් ඇහි ස්පර්ශය මේ ඇහි කනේ ස්පර්ශේ නාසයේ ස්පර්ශේ දිවේ ස්පර්ශේ කය ස්පර්ශේ කියලා ස්පර්ශය ඇතුළු ස්පර්ශේ වෙනස්කම් ඇති වෙන්නේ අර ධාතු ස්වභාවය නිසා. අයි අපි ඇහි ස්පර්ශය කියන්නේ ඒ ඇහි හටගත්ත නිසා. කනේ ස්පර්ශය කියන්නේ කනේ හටගත්ත නිසා. ධාතුන් වල වෙනස්කම් නිසා තමයි ස්පර්ශය කියන එකේ වෙනස තියෙන්නේ. පින්වතුනි මේ විස්තර කියන්නේ ලෞතුරා සම්මා සම්බුදු කෙනෙක් මෙහෙම අවබෝධ කළානේ ජීවිතයේ යථා ස්වභාවය. අපිට හිතන්නවත් බෑ. හිතනවා තියා
මේ වගේ ධර්ම දේශනාවක් අහනකොට අහගෙන ඉන්නත් අමාරුයි. ඒක තේරෙන්නේ නැහැ වගේ. අඩුම තරමේ අපිට තේරෙන්නේ නැති දේයන්. අපිට හිතා ගන්නවත් බැරි වටහා ගන්නවත් බැරි දේවල් ජයසිරි මහ බෝසවනේ කිසි කෙනෙක්ගෙන් අහන්න නැතුව මහ බෝධිසත්වෝ මේව අවබෝධ කරන්න ගත්තා කියන එක ආශ්චර්යයක් නෙවෙයිද? එදිරි බුදුරජාන් වහන්සේ දේශනා කළා ස්පර්ශනානත්වෙන් ධාතුනානත්වය ඇති වෙන්නේ. ඒ කියන්නේ ස්පර්ශයේ වෙනස් කියලා ඒ ස්පර්ශය නිසා ඇහැ වෙනස් වෙන්නේ. ස්පර්ශය නිසා කන වෙනස් වෙන්නේ. ස්පර්ශය නිසා නාසය වෙනස් වෙන්නේ. ස්පර්ශය නිසා දිව වෙනස් වෙන්නේ. ස්පර්ශනානත්වය නිසා ධාතුනානත්වය සිද්ධ වෙන්නේ. ඇයි? ඇහැයි රූපයයි විඤ්ඤාණය එකතු වීමෙන් තමයි ඇහි ස්පර්ශය ආවේ. ඒක පස්සේ ආපු එකක් මිසක් මුලින් ආපු එකක් නෙවෙයි. එතකොට හොඳට තේරුම් ගන්න අපිට මේ පෙනෙන දැනෙන ඇහෙන දේවල් වලින් ස්පර්ශ වෙනවනේ. අනේ මේ මොන කර්මයක්ද කිකි අපි මේ ලෝකෙට දොස් කිව්වට මේකේ ධාතු ස්වභාවය තියෙන්නේ තමා තුල. ඇස කන නාසය දිවකය මනස තමා තුලනේ තියෙන්නේ. ඒ තියෙන නිසානේ මේවා ස්පර්ශ වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇසයි රූපයයි විඥානය එකතු වීම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා. හැබැයි විඳින දේවල් වලට අනුව ස්පර්ශය වෙනස් වෙන්නේ නැහැ. ස්පර්ශයට අනුවයි විඳින දේවල් වෙනස් වෙන්නේ. ඒ ස්පර්ශයට අනුව ධාතු ස්වභාව වෙනස් වෙන්නේ නැහැ. ඇහැ වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඇහැ නිසා තමයි ස්පර්ශය ඇති වෙන්නේ. ඇහැ රූපයයි විඥානය එකතු වීම. එතකොට ඒයින් තමයි ස්පර්ශය ඇති වෙන්නේ. ස්පර්ශය නිසා තමයි විඳීම ඇති වෙන්නේ. අර මොළට එන්නේ. ඒ කියන්නේ විඳීම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා ඇහැයි රූපය විඥානය එකතු වෙනවා කියලා එකක් නැහැ. ඇසදී ඇසයි රූපය විඥානය නිසාමයි අර ඉතුරු ටික ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒකයි සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ ඇසනම් වූ ආයතනය අවබෝධ කිරීමම මෙතරම් ප්‍රශංසා කොට වදාළි. එතනින් පහළ තියෙන සියලුම ධර්මතා අවබෝධ කරන්න පුළුවන්. ඇස කෙරෙහි තියෙන අවිද්‍යාව නැති වෙච්ච ගමන් අන් සියලු දේ කෙරෙහි තියෙන අවිද්‍යාව නැති වෙලා යනවා. අපි ඇත්තටම අපි මේ වගේ දේවල් දකින්න පව් කරලා තියෙනවද, මේ වගේ දේවල් දකින්න අපි ගොඩාක් පිං කරලා ඇති කියලා අපි රූප ශබ්ද ගන්ධ රස වලට ප්‍රශංසා කළාට ඒ පවට හෝ ඒ පිනට හෝ ආයතනේ සකස් වුණේ ඇසනම් වූ ධාතු ස්වභාවය, කනනම් වූ ධාතු ස්වභාවය. මෙතන තමයි ඒවා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා මේ ධාතු ස්වභාවය ගැන දේශනා කරද්දී ඔන්න මේ විදියට වෙනවා. ඒ තමයි රූප ධාතුම් භික්ඛවේ පටිච්ච උප්පජ්ජති රූප සංඥා. රූප ධාතුව නිසා තමයි රූප සංඥාව උපදින්නේ. රූප කියලා ස්වභාවයක් තියෙනකොට ඒ රූප ගැන සංඥාවල් උපදිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ රූප සංඥාව ඇති වෙච්ච ගමන් බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා රූප ධාතුව මුල් කරගෙන රූප ධාතුම් භික්ඛවේ පටිච්ච උපජ්ජති රූප සංඥා. මේ රූප ධාතුව, ශබ්ද ධාතුව, ඊළඟට ගන්ධ ධාතුව, ඊළඟට රස ධාතුව, පොට්ටබ්බ ධාතුව, ඊළඟට මේ ධම්ම ධාතුව, කියන්නේ ධම්ම ධාතුව කියන්නේ එතන ආරමුණු. ඒ ධාතු ස්වභාවය මුල් කරගෙන තමයි ධාතුනානත්තම් පටිච්ච උපජ්ජති සංඥානානත්තම් සංඥානානත්වය ඇති වෙනවා. දැන් රූපයක් හඳුනා ගන්න විදිහට නෙවෙයි සද්ද හඳුනා ගන්න. දැන් සමහර කෙනෙකුට රූපේ දැක්කට තේරුම් ගන්න බෑ, යාට හඬෙන් එයා තේරුම් ගන්න. සමහර අයට හඬෙන් බෑ, රූපෙන් තේරුම් ගන්න. ඊළඟට ගඳ සුවඳ. ඉතින් ඒවත් එක තමයි හඳුනා ගැනීම කියන එක උපදින්නේ. ධාතුනානත්තම් පටිච්ච සංඥානානත්තම් සංඥානානත්තම් පටිච්ච උපජ්ජති සංකප්පනානත්තම්.
එකේකේනා මේ රූප ශබ්ද ගන්ධ රස ආනුව ඇති කර ගන්නා වූ සංඥාවල් ඒවා හඳුනා ගන්න විදිහත් එක්ක ඇති වෙන මේ දේවල් අනුව තමයි සංකල්ප එකේකේනාගේ චේතනාවල් ඇති වෙන්නේ සංකප්පන මේ නානත්වේ එකේක සංකල්ප ඇති වෙන්නේ එයාලා හඳුනා ගන්න විදිහත් එක්ක රූප ශබ්ද ගන්ධ රස ඔක්කොටම එක දෙයක් දිහා බැලලා ඔක්කොටම එක විදියට තේරෙනවා කියලා එකක් නැහැ. රුවන්වැලි සෑය දැක්කට පස්සේ බුද්ධ ආලම්බන ප්‍රීතිය ඇති වෙනවා කියන එක ඔක්කොටම එක විදියට හටගන්නේ නැහැ. බණක් අහන කොටත් පහදිනවා කියන එක ඔක්කොටම එකපාර හටගන්නේ නැහැ. එයා ඒක හඳුනා ගන්න විදිය අනුව තමයි යාට සංකල්පන ඇති වෙන්නේ. සංකප්පං නානත්තම් පටිච්ච පස්ස නානත්තම් තමන්ගේ සංකල්පයට අනුව තමයි ස්පර්ශය නානත්වේ තියෙන්නේ. එක සැප සහගත ස්පර්ශයක්ද දුක සහගත ස්පර්ශයක්ද සැප දුක් රහිත ස්පර්ශයක්ද කියලා. ඒ ස්පර්ශ නානත්වේ මුල් කරගෙන තමයි වේදනා නානත්වේනේ. දැන් අපි ගත්තොත් එහෙම රුවන්වැලි මහසෑය දකින්නකොට යාගේ හිතේ තියෙන සංකල්පات එක්ක ඒ රුවන්වැලි සෑය ස්පර්ශ වෙච්ච ගමන්ම සැප සහගත වේදනාවක් හටගන්නවා. බුද්ධ ශාසනයට අකමැති කෙනෙක් බුද්ධ ශාසනය විනාශ කරන්න කැමති කෙනෙක් චෛත්‍ය බෝධි විහෙර විහාර විනාශ කරන්න කැමති කෙනෙක් ඒ වගේ සංඥාවක් තියෙන කෙනෙකුට ඒ වගේ සංකල්පනාවක් තියෙන කෙනෙකුට රුවන්වැලි සෑය දැක්කොත් ස්පර්ශ වුණොත් එයාට ඇති වෙන්නේ දුක් සහගත විඳීමක් සතුටක් නෙවෙයි. ඉතින් වේදනා නානත්වයේ මුල් කරගෙන තමයි ඡන්ද නානත්වයේ තියෙන්නේ. තමන්ට ඇති වෙන වේදනාවල් වල වෙනස්කම් අනුව තමයි කැමැත් ඇති වෙන්නේ. ඔක්කොටම එක විදිහට වෙන්නේ නැහැ මේක. ඒ ඡන්ද නානත්වයේ මුල් කරගෙන තමයි පරිලාහ නානත්වයේ ඇති වෙන්නේ. ඒ කියන්නේ පරිලාහ කියන්නේ දෙවිල් ඇති වෙනවා. නැතුවම බැරි තත්වයටපත් වෙනවා. කැමැත් ඇති වුණාට පස්සේ ඒ පරිලාහ නානත්වයේ ඇති වුණාට පස්සේ පරියේෂණ නානත්වයේ ඇති වෙනවා. ඒ කියන්නේ නැතුවම බැරි තත්ත්වයට පත් වුණාට පස්සේ හොයනවා. ඊටසේ හොයන්න ගන්නවා, පරිශන කරනවා. පරිශන නානත්වය මේ හේතු කරගෙන තමයි ලාභ නානත්වය තියෙන්නේ. ඒ හොයන්න හොයන්න ලැබෙනවා. හොයනදී ලැබෙනවා. හැබැයි කවදාවත් නෝ ලාභ නානත්තම් පටිච්ච උප්පජ්ජති පරිශන නානත්තම් ලැබෙන විදිහට හොයන ඒවා වෙනස් වෙන්නේ නැහැ. හොයන විදිහටයි ලැබෙන්නේ. ලැබෙන විදිහට හොයන දේවල් වල වෙනස්කම් ඇති වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ පාලි වචනේ තමයි නෝ ලාභ නානත්තම් පටිච්ච උප්පජ්ජති පරිේෂණ නානත්තම්. ලැබෙන දේවල් මුල් කරගෙන එයා හොයන්ට යන දේවල් වල වෙනස්කම් ඇති වෙන්නේ නැහැ. හොයන දේවල් වල අනුව තමයි ලැබෙන දේවල් වල වෙනස්කම් සිද්ධ වෙන්නේ. මම උදාහරණයක් ගත්තොත් මේ බණ කියන එක ඔකෝටම දැන් අපි කියමු මේක ටීවී එකේ පැය 24ම බණ යනවා. රේඩියෝ එකෙත් මේ බණ යනවා. ඒතර දැන් මෙතන ඒතර ලෝකෙට මුදාහැර හරිනවනේ. ඒ කියන්නේ ලාභයක් තියෙනවා. මුදාහැරිය ඵලියට මිනිස්සු ධර්මයේ හොයනවද? නෑ. මිනිස්සු ධර්මයේ හොයන විදියට තමයි ටීවී එකේ channel එක අහුවෙන්නේ. රේඩියෝ එකේ channel එක අහුවෙන්නේ. එයා හෙව්වොත් තමයි අහුවෙන්නේ. නැත්නම් YouTube එකේ දේශනා කොච්චර තිබුණත් එයා බණක් හෙව්වොත් තමයි ඒක අහුවෙන්නේ. තිබ්බට අහුවෙන්නේ නැහැ. ධර්ම දේශනාවක වුණත් ඒ දහම් කරුණු තමන් හොයනකොට තමයි හම්බ වෙන්නේ. තිබ්බ බලියට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කවදාවත් ලැබුණ පලියට සොයන දේවල් වල වෙනස්කම් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ හැම එකකින්ම පේනවා බාහිරට චෝදනා කිරීමේ තේරුමක් නැහැ කියලා. අභ්‍යන්තරේමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. හොඳට විස්තර වෙනවා. ඊට පස්සේ දේශනා කළා නෝ පරිේෂණ නානත්තම් පටිච්ච උප්පජ්ජති පරිලාහ නානත්තම්. හොයන්න හොයන්න දෙවිල්ල තැවිල්ල ඇති වෙන්නේ නැහැ.
ඇතුළි දැවෙන්ඩ දැවෙන්ඩ තමයි හොයන්නේ. ඔන්න ඇත්ත කතාව. තමන්ගේ ඇතුළි අමාරුව තියෙන තරමට තමයි හොයන්ඩ යන්න. දැවිල්ල තැවිල් තියෙන තරමට හොයන්න යන්නේ. හොයන්ඩ හොයන්ඩ දෙවිල්ල තැවිල්ල ඇතිවෙන්නේ. ඔන්න ඒකෙමුත් ආය තමන්ගේ පැත්තටම තමයි මේ පැටවුනේ මේක. ඊට පස්සේ නෝ පරිලාහ නානත්තම් පටිච්ච උප්පජ්ජති චන්ද නානත්තම්. නැතුව බැරි විදිහට දැවෙන තැවෙන විදිහට දැවි දැවි පිච්චි පිච්චි එකම දෙයක් ගැන හිත හිතා ඉන්න නිසා කැමැත්ත ඇති වෙන්නේ නෑ. කැමැත්ත නිසා තමයි නැතුවම බැරි තත්ත්වයට හිත හැදෙන්නේ. දැන් හොඳ ඒ ඒකෙමුත් ආයේ තමන්ගේ පැත්තට තමයි හැරුණේ. කැමැත්ත උපදින්නේ තමා තුළනේ. ඊට පස්සේ නෝ චන්දනානත්තම් පටිච්ච උපජ්ජති වේදනානානත්තම්. කැමැති විදිහට සැපදුක් රහිත වේදනා ඇතිවෙනව නෙවි. සැපදුක් රහිත වේදනා මුල් කරගෙන කැමැත් ඇතිවෙන. වේදනාව නිසා කැමැත් ඇතිවෙනවා මිසක්කා කැමැත්ත නිසා වේදනාව ඇතිවෙනව නෙවි. ඊට පස්සේ දේශනා කරනවා වේදනානානත්තං පටිච්ච උපජ්ජති පස්සනානත්තං. වේදනාව වෙනස්කම් අනුව ස්පර්ශය වෙනස් වෙනවා නෙවෙයි, ස්පර්ශය අනුවයි වේදනාව වෙනස් වෙන්නේ. නෝ පස්සනානත්තං පටිච්ච උපජ්ජති සංකප්පනානත්තං. ස්පර්ශය වෙනස් වෙන්න සංකල්පනා වෙනස් වෙනවා නෙවෙයි, සංකල්පනා වෙනස් වෙන්න ස්පර්ශය වෙනස් වෙනවා. සංකල්පනා නෝ සංකල්පනා පටිච්ච උප්පජ්ජති සංඥානානත්තා. සංකල්පනා නිසා සංඥාව වෙනස් වෙනවා නෙවෙයි, සංඥාව නිසා සංකල්පනා වෙනස් වෙනවා. එයාගේ හිතේ තියෙන නිත්‍යයි සුඛයි ආත්මයි කියලා සංකල්පනාව නම් මේ සංඥාව නම් එයාට උපදින්නේ නිත්‍ය සංකල්පනා. ඊට පස්සේ නෝ සංඥානානත්තම් පටිච්ච උප්පජ්ජති ධාතුනානත්තා. එයාගේ සංඥාවල් අනුව ඇස කනනාසේ දිවකය මනසාදි ධාතු වෙනස් වෙන්නේ, ඒවට අනුව තමයි සංඥාවල් හටගන්නේ. දැන් මේකෙන් තේරෙනවද මට මේ ටික කියවගෙන යනකොට හිතට ආවි මේ සියලු අරුබුදේ මේ බඹයක් පමණ වූ ශරීරයෙන්ම හටගන්නවා. ඒ කියන්නේ කැමැත්ත දැවිල්ල තැවිල්ල. එතකොට අපිට බාහිරට මුදා හැරලා අපි මේ දැවි තැවි මේ ලෝකයේ තියෙන ආස්වාදේ හොය හොයා ආදීනවෙන් බැටකකා මේ ලෝක සත්වයා යන ගමනේ ආරම්භය තියන්නේ යම් ධාතු ස්වභාවයක්. ඒ තමයි ඇස කන නාසය දිවකය මනස. එතකොට ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය යම් කිසි කෙනෙක් අවබෝධ කළොත් අනිත්‍යයි කියලා, දුක් සහිතයි කියලා, මම මගේ ආත්මෙ නෙවෙයි කියලා, එයා මේ ධාතු ස්වභාවය අවබෝධ කළාට පස්සේ එයාගේ සංඥා වෙනස් වෙනවා. ධාතු ස්වභාවය අවබෝධ කරනකොට සංඥාව වෙනස් වෙනවා, නিত্য සංඥාව නැති වෙනවා. සංඥාවල් වෙනස් වෙනකොට එයාගේ සංකල්පනා වෙනස් වෙනවා. සංකල්පනා වෙනස් වෙනකොට යාගේ ස්පර්ශ වෙනස් වෙනවා. එතකොට අපි යම් දෙයක් දිහා දකින ක්‍රමයට වැඩිය ජීවිතය අවබෝධ කරපු කෙනෙක් දකින ක්‍රමය වෙනස්. අපි යමක් විඳිනවට වැඩිය ජීවිතය අවබෝධ කරපු කෙනෙක් විඳින ක්‍රමය වෙනස්. ඒ ධාතු ස්වභාවය අවබෝධ කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මේක මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සත්‍තිමා වික්කවේ ධාතු තවත් තියෙන ධාතු හතක්. ඒ තමයි ආභා ධාතු, සුභ ධාතු, ආකාසානංචායතන ධාතු, විඤ්ඤාණංචායතන ධාතු, ආකින්චඤ්ඤායතන ධාතු, නේව සංඥානාසඤ්ඤායතන ධාතු, සංඥා වේදිත නිරෝධ ධාතු, නිමාකෝ වික්කවේ සත්ත ධාතු. මේ ආකාරයෙන් ධාතු හතක් තියෙනවා.
දැන් බුදුරජාණන් වහන්සේ මෙවැනි දෙයක් අවබෝධ කළා. සානිධාන කියන සූත්‍රයේ තියෙනවා. මම මේ ධාතු සංයුත්තෙන් තමයි අද මේ දේශනාව කරන්නේ. සානිධාන සූත්‍රයේ තියෙනවා, හරි ලස්සන. අපේ ජීවිතේ හොඳට පේනවා මේකෙන්. සානිධානම් භික්ඛවේ උපජ්ජති කාම විතක්කෝ නෝ අනිධානං. කාම විතර්ක ඇති වෙන්නේ හේතු සහිතවමයි, හේතු නැතුව නෙවෙයි. සානිධානං උපජ්ජති ව්‍යාපාද විතක්කෝ නෝ අනිධානං. ව්‍යාපාද විතර්ක, තරහා සිතිවිලි හිතට එන්නේ හේතුවක් ඇතුව මිසක් නැතුව නෙවෙයි. සානිධානං උපජ්ජති විහිංසා විතක්කෝ නෝ අනිධානං. හිංසා විතර්ක හිතට එන්නේ හේතුවක් ඇතුව මිසක් හේතුවක් නැතුව නෙවෙයි. කතංච භික්ඛවේ, කොහොමද පින්වත් මහණෙනි මේක සිද්ධ වෙන්නේ? කාම ධාතුම් භික්ඛවේ පටිච්ච උපජ්ජති කාම සංඥා. කාම ධාතුව කියන එකක් තියෙන නිසා තමයි කාම සංඥා උපදින්නේ. කාම සංඥම් පටිච්ච උපජ්ජති කාම සංකප්පෝ. කාම සංඥාව තියෙන නිසා තමයි කාම සංකල්පනා උපදින්නේ. කාම සංකප්පම් පටිච්ච උපජ්ජති කාමච්ඡන්දෝ. කාම සංකල්පනා තියෙන නිසා තමයි කාමච්ඡන්දේ උපදින්නේ, කාමයට කැමැතින්නේ. කාමච්ඡන්දං පටිච්ච උපජ්ජති කාම පරිලාහෝ. කාමයේ ගැන තියෙන කැමැත්තත් එක්ක ඇතුළ දැවෙනවා, තැවෙනවා, එයාට ඕන වෙනවා ඒක. කාම පරිලාහම් පටිච්ච උපජ්ජති කාම පරියේෂණං. එයාට ඒක ඕන වෙනකොට, දැවෙනකොට අර බඩගින්නක් වගේ එනවා. බඩගින්න තියෙන කෙනාට කන්ට ඕන. ඒ වගේ කාමයේ ගැන දැවිල්ල තැවිල්ල එනකොට එයා ඒක හොයනවා. කාම පරියේෂණං භික්ඛවේ පරියේෂමානෝ අසුතවා පුතුජ්ජනෝ තීහි තානේහි මිච්ඡා පටිපජ්ජති කායේන වාචාය මනසා. ඒ කාමේ හොයන්න ගිහිල්ලා තමයි කයින් වචනින් සිතින් දුෂ්චරිතයේ යෙදෙන්නේ. ඒතුළු ඒ දුෂ්චරිතයේ මුල ගත්තොත් කාම ධාතුව කියන එකක් තියෙන නිසා. තමා තුළ කාම ධාතුව නැත්තම් කාම සංඥා උපදින්නේ නැහැ. කාම සංඥා උපදින්නේ නැත්නම් කාම විතරක උපදින්නේ නැහැ. කාම විතරක උපදින්නේ නැත්නම් කාම ඡන්දේ උපදින්නේ නැහැ. ඒතර එහෙනම් කාමයට වැඩිපුර කැමැත්ත ඇති වෙන්නේ කාමයේ ගැන වැඩිපුර හිතන නිසා කියලා මෙන්න හේතුඵල ධම තියෙනවා. එතකොට ඒ කාම ඡන්දේ ඇති වෙච්ච ගමන් ඒ කාමයේ ගැන නිතර නිතර හිතනකොට කාමයට කැමැත්ත වෙනවනේ. කැමැත්ත ඇතුළේ බලපවත්වන්න දැවෙනවා. ඒක ඕනේ යාට. ඊට පස්සේ ඒක ඕන නිසා එයා ඒ හොයන්න ගන්නවා. ඒ හොයන්න ගියාට පස්සේ කයින් වචනින් සිතින් එයා වැරදි කරනවා. දැන් ඔන්න කාම ධාතුව කියලා එකක් මේ ලෝකේ උපන් සත්වයාට තියෙනවා. ඒකනේ මේ කාම ලෝකේ ඉපදුනේ. එතකොට කාම ධාතුව කියන එකත් ලෝකෙක ඉපදිච්ච නිසා කාම ධාතුව මිනිසයාගේ හිතේ තියෙනවා. එතකොට මේ අහන දකින තුලින් එයාට කාම සංඥාවල් හටගන්නවා. කාම සංඥාවල් හටගන්නකොට කාම විතර්ක ඇති වෙනවා. කාම විතර්ක ඇති වෙනකොට තව තව කාමයේ ගැන කැමැත්ත ඇති වෙනවා. කාමයේ ගැන කැමැත්ත ඇති වෙන්න එයාට ඒක ඕන වෙනවා. නැතුවම බැරි තත්ත්වෙට දැවෙනවා එයා. ඊට පස්සේ හොයනවා, හොයන්න ගියාට පස්සේ දුෂ්චරිතී දෙනවා. දැන් මේක තමන්ගේ ජීවිතයට ගලපා බලන්න ඕන. පුංචි කාලේ මොකුත් දන්නේ නැතුව ඉපදුන දරුවා. නමුත් හිත ඇතුලේ කාම ධාතුව තියෙන නිසා කාම අරමුණ ඉදිරියේ මේ දැවිල්ල තැවිල්ලටපත් වුණා. ඉතින් ඒ නිසා තමයි දැන් තමන්ට කාම ධාතුවේ තියෙන නිසා කාම මේ කාම සංඥා කාම ධාතුවෙන් හේතු කරගෙන කාම සංඥාවල් උපදිනවා. එතකොට මේක වෙනස් කරන්න තමයි අසුභ සංඥාව උපද්දවන්න ඕන. අසුභ සංඥාව උපද්දවන්න එයාට නික්කම්ම ධාතුව තියෙන්න ඕන. ඕන වෙලාවක අපේ හිත තුළ කාමයේ කෙරෙහි කැමැත්තක් කාම සිතිවිලි ඇති වෙන්නේ කාම සංඥාවක් හිතේ තියෙන නිසා. ඒ කාම සංඥාව තියෙන්නේ කාම ධාතුව කියලා එකක් තියෙනවා. මේ කාම ධාතුව කියන්නේ සංසාරේ කාමයේ යෙදී යෙදී
කාමයේ යෙදෙදී කාමයේ යෙදෙදී හිතට පුරුදු වෙච්ච හුරුවක් තියෙනවා. තුට සංසාරයේ සියලු දෙනා එක දිගට බ්‍රහ්මචාරීව හෝ කාමයේ අත්හැරගෙන ආපු සංසාරයක් නෙවෙයි තියෙන්නේ. කාමයේ පුරුදු වෙලා දැන් උනත් අපි කාම සිතිවිල්ලක් හිතනකොට, කාම ක්‍රියාවක් කරනකොට, කාමුක වචනයක් කියනකොට ඒව දවසින් දවස එකතු වෙනවා කාම ධාතුව කියන ස්වභාවයට. කාම ධාතුවක් වගේ ඒ යම් ස්වභාවයකට ඒ හිත හැදෙනවා. එතකොට මේ අනිත්‍ය වෙවි යන සංසාරේ අර ධාතු ස්වභාවයක් විදිහට ඊළඟ ජීවිතයටත් එනවා. දැන් ඔනාය ගත්තොත් ව්‍යාපාද ධාතුව කියන එකක් තියෙන නිසා ව්‍යාපාද ධාතුන් භික්කවේ පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද සංඥා. ව්‍යාපාද සංඥම් පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද සංකප්පෝ. තරහා යන ස්වභාවයක් ඇතුළේ තියෙන නිසා, ධාතු ස්වභාවයක් තියෙන නිසා තරහ සංඥා, පටිග සංඥා ඇති වෙනවා. තරහ සංඥා, ඒ සංඥාවල් නිසා තරහ සිතිවිලි ඇති වෙනවා. තරහ සිතිවිලි නිසා තරහ ගැන උපදිනවා ව්‍යාපාද ඡන්දු, තරහවට කැමැත්ත උපදිනවා. ඒකට ඒ නිසානේ වැඩිපුර හිතන්නේ. හිතන් හිතන් දැවෙනවා, තැවෙනවා, සාධාරණ අසාධාරණ බව හොයනවා. ඊට පස්සේ ව්‍යාපාද පරිේෂණ, එයා තරහයෙන් ගවේෂණය කරනවා. ව්‍යාපාද පරිේෂණම් භික්කවේ පරිේෂමානෝ, තරහයෙන් යුක්තව හොයන්න ගියාට පස්සේ සිතෙන් කයින් වචනින් පව් කරනවා. මේ විදිහට තමයි හිංසා ධාතුව කියන එකක් තියෙන නිසා තමයි හිංසා සංඥා උපදින්නේ. ඒ සංඥා නිසා තමයි හිංසා සිතිවිලි උපදින්නේ. ඒ සිතිවිලි නිසා තමයි කැමැත් උපදින්නේ. කැමැත්ත නිසා තමයි දැවෙන්නේ තැවෙන්නේ. ඒ නිසා තමයි හොයන්ට යන්නේ. ඒකට ක්‍රියාත්මක වෙන්න යන්නේ. එහිදී සිතින් කයින් වචනින් පව කරගන්න. දැක්කද අපේ ඇතුළේ ධාතු ස්වභාවයක් තිබීමේ ස්වභාවය? ඒ නිසා දැන් කවුරු තුලත් කාම ධාතු, ව්‍යාපාද ධාතු, හිංසා ධාතු ස්වභාවයක් තියෙනවා. තියෙන නිසා ඒවට කරුණු යෙදුන ගමන් ඒවා නැගී හිටිනවා. දැන් කාම ධාතුවෙන් අපි කියමුකෝ, දැන් ෆෝන් එකක් නිසා විනාශ වෙච්ච කෙනෙක්, ඒ නිසා අප්‍රමාණ දුකකට පත් වුණ කෙනෙක්, තවත් ෆෝන් එකක් තියෙන කෙනෙක් ගැන බලනවා ඒ විදිහට. එයා හිතන්නේ එයාත් ඒ ෆෝන් එකෙන් විනාශ වෙලා ඇති කියලා. සමහර අය ඉන්නවා ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නවා, කතා කරනවා, ඒ කටයුත්ත කරගත්ත අවසන්. ඒ වගේ හුරු වෙච්ච කෙනාට තවත් කෙනෙක්ගේ ෆෝන් එකක් ගැන සැක උපදින්නේ නැහැ. තමන්ගේ කෝණයෙන් තමයි මේ ලෝක සත්වය ලෝකෙ දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ. මේ ඔක්කොම තමන්ගේ හිතේ තියෙන ධාතු ස්වභාවය අවබෝධ නොකරපු නිසා. ධාතු ස්වභාවය අවබෝධ නොකරපු නිසා ඊළඟට තියෙනවා, බුදුරජාන් වහන්සේ දේශනා කළා, සේයතාපි භික්කවේ පුරිසු ආදිත්තං තිනුක්ඛං සුඛේ තින දහයේ නික්කිපේය. පින්වත් මහණෙනි, ගිනි පුපුරක් විසි වෙලා වේලිච්ච තනරොඩු ගොඩකට වැටෙනවා. නෝචේ හත්තේ හිච පාදේ හිච කිප්පමේව නිබ්බාපීය. එයා ඉක්මනට නිවන්නේ නැහැ. නිවන් නැති නිසා ඒවං හි භික්ඛවේයේ තින කට්ට නිස්සිතා පාන තේ අන්‍ය ව්‍යසනං ආපජ්ජේයෝ. අර වියලි තනකොළ ගොඩට ගිනි පුපුරක් විසි වුණාට පස්සේ මෙයා ඉක්මනට නිවි නැත්තම් ඒක පිච්චිලා ගිහිල්ලා තනකොළ ගොඩේ ඉන්න සත්තුන්ට මහා විනාශයක් වෙනවා. ඒව මේව කෝ භික්කවේ යෝහි කෝච සමනෝවා බ්‍රාහ්මනෝවා උප්පන්නං විෂමගතං කුසල සංඥං න කිප්ප මේව පජහති විනෝදේති බියන්ති කරෝති අනභාවං ගමේති සෝ දිට්ඨේ චේව ධම්මේ දුක්ඛං විහෙරති සවිඝාතංස උපායාසං සපරිලාහං කායස්සච වේදා පරම්මරණ දුග්ගති පාටිකංකා. අන්න ඒ වගේ සමන බ්‍රාහ්මණයෙකුට අකුසල සංඥාවක් ඉපදුනොත්, අකුසල සංඥාවක් ඉපදුනොත් ඒක ඉක්මනට දුරු කළේ නැත්තම්
දුරින්ම දුරු කළේ නැත්තම් නැති කළේ නැත්තම් එයා මේ ජීවිතේ දෙවි දෙවි ජීවත් වෙලා දුකසේ පීඩාවෙන් මරණය මැත්තේ නිරූපදිනවා. දැන් මේකේ තියෙනවද ධාතු ස්වභාවයත් එක්ක හැප්පෙන එකක්? ධාත තනකොළ ටික වේලිලා තියෙන. වේලිච්ච තනකොළ ගොඩටයි මේ ගිනි පුපුර විසුවෙන්නේ. ඒතකොට දැන් වේලිච්ච තනකොළ ගොඩට ගිනි පුපුර විසුණාට පස්සේ දැන් තනකොළ අයින් කරන එකද හපංකම ඉක්මනට ගින්දර නිවන එකද? ඉක්මනට ගින්දර නිවන්න ඕනේ, නැත්නම් ඒකෙන් තමයි පැතිරෙන්නේ. තනකොළ කොහොමටත් වේදිලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි හිතක කාම ධාතු කියලා ස්වභාවයක් තියෙන. කාම ධාතුව බලවත් වෙච්ච නිසා තමයි කාම ලෝකේ අපි ඉපදුනේ. මේ කාම ධාතුව නැමැති වේලි තනකොළ ගොඩක දැන් අපි ඉදින් කාම සංඥාව නැමැති ගින්දර වැටෙනවා. දැන් මේක නිවා ගත්තේ නැත්නම් පිච්චෙනවා පැත්ත පලාතා. දැන් හරිනේ, හොඳට බලන්න. ඉතින් අවසානෙ මේවා නවතර වෙන්නේ නිරේ ගිහිල්ලා කියනවා. ව්‍යාපාද ධාතු කියලා එකක් තියෙනවා. තරහා ඇවිස්සෙන ගතියක් තියෙනවා. තරහා ඇවිස්සෙන සංඥාවක් එනවා. ඒ වෙලාවේ මේක නතර කළේ නැත්තම් මුලින්ම නියපොත්තෙන් කඩන තැනින් කඩාගත්තේ නැත්තම් මහා විනාශය. නිරේ ගිහිල්ලා නතර වෙන්නේ. හිංසා ධාතු කියලා ස්වභාවයක් තියෙනවා. ඒකට හිංසා සංඥාවක් ඉපදුනොත්, හිංසා කරන විදිහ සංඥා ඉපදුනොත් ඒක ඉක්මනට එයා නිවා ගත්තේ නැත්තම්, ඒක නැති කරගත්තේ නැත්තම් එයාම දන්නේ නැතුව එයාගේ හිත පැටලි පැටලි ගිහලා මහා විනාශයකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සනිදානම් භික්කවේ උපජ්ජති නෙක්ඛම්ම විතක්කෝ. නෙක්ඛම්ම විතර්ක උපදින්නෙත් හේතු සහිතව, හේතු නැතුව නෙවෙයි. ඒ වගේම අව්‍යාපාද මෛත්‍රී සහගත සිතිවිලි උපදින්නේ හේතුවක් ඇතුව, හේතු නැතුව නෙවෙයි. අවිහිංසා විතර්ක උපදින්නේ හේතුවක් ඇතුව, හේතු නැතුව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා මොකද්ද කොහොමද ඒ උපදින්නේ? නෙක්ඛම්ම ධාතුම් භික්ඛවේ පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්ම සංඥා. නෙක්ඛම්ම ධාතුව කියලා එකක් තියෙන නිසා තමයි නෙක්ඛම්ම සංඥා උපදින්නේ. දැන් අපි තුල නෙක්ඛම්ම ධාතුව කියන එක තිබ්බේ නැත්තම් ගිහිගෙන් අයිපා වෙලා මහාන වෙන්න සංඥාවක් උපදින්නේ නැහැ. දැන් ඔබත් ඔබ තුල නෙක්ඛම්මයේ කියන නෙක්ඛම්ම ධාතු ස්වභාවය තිබ්බේ නැත්තම් මේ වෙලාවට ටීවී චැනල්, රේඩියෝ චැනල් ගොඩක සින්දු කතා නාට්‍ය එක එක දේවල් තියෙද්දි බණක් අහන්න යොමු වෙන්නේ නැහැ. නිකම්ම සංඥාවක් උපදින්නේ නැහැ. නිකම්ම ධාතුව කියලා එකක් නැත්තම්. එහෙනම් ගෙවල් දොරවල් අතහැරලා ධර්මයෙන් වෙනුවෙන් කැප වෙන්නේ නැහැ. නිකම්ම ධාතුව කියන එකක් නැත්තම්. නිකම්ම ධාතුවක් කියන එකක් තියෙනවා. ඒ නිසා තමයි නිකම්ම සංඥා උපදින්නේ. නිකම්ම සංඥා උපදින නිසා තමයි නිකම්ම සිතිවිලි උපදින්නේ. නිකම්ම සිතිවිලි උපදුනාට පස්සේ ඒ නිසා තමයි නෙක්කම්ම ඡන්ද, ඒ සිතිවිලි නිතර හිතනකොට නෙක්කම්මිය ගැන කැමැත් ඇති වෙනවා. නෙක්කම්මිය ගැන කැමැත් ඇති වෙනකොට තමයි නෙක්කම්මිය ගැන හොයන්නේ. නෙක්කම්ම පරිලාහෝ, නෙක්කම්මිය නැතුවම බෑ. එයාට ඕන ඒක එයාට ඉෂ්ට කරගන්න. ඒ පරිලාහය නිසා හොයන්න ගන්නවා. නෙක්කම් පරිලාහම් පටිච්ච උප්පජ්ජති නෙක්කම් පරියේෂණං. නෙක්කම් පරියේෂණං භික්ඛවේ පරියේෂමානෝ සුතව ආර්ය ශාවකෝ තීහිඨානේ සම්මා පරිපජ්ජති කායන වාචාය මනසා. සිතෙන් කයෙන් වචනෙන් මනසින් සුචරිතේ දෙනවා නෙක්කම්මේ හොයන්න ගියාම. එහෙනම් නෙක්කම්මේට නැඹුරු වෙන්නේ නෙක්කම්මේ හොයනකොට. නෙක්කම්මේ හොයන්නේ නෙක්කම්මේ ගැන හිතට සිතිවිලි එන්න ඕන. දැවෙන තැවෙන ඒ සිතිවිලි එන්නේ නෙකම්මයට කැමැත් ඇති වුණාම. ඒ කැමැත් ඇති වෙන්නේ නෙකම්ම සංකල්පනා කරනකොට. නෙකම්ම සංකල්පනා ඇති වෙන්නේ නෙකම්ම සංඥා එක්ක. නෙකම්ම සංඥා උපදින්නේ නෙකම්ම ධාතුවත් එක්ක. කවදා හරි යම් දවසක ශ්‍රමණයන් වහන්සේ නමක් දැක්කට පස්සේ ඒ සංඥාව මුල් කරගෙන නේද මමත් මහාන වෙනවා කියන විතර්ක ඇති කළා හිතලා සිහිකල් අවසානේ මහාන වෙන තැනටම එන්නේ.
සෑයත් දකිනකොට බෝධියත් දකිනකොට බණ භාවනා කරනවා දකිනකොට දහමක් අහනකොට ඒ සංඥාව එයාගේ හිතේ ඇති වෙන සංඥාව තමයි අවසානයේ යහපතට හොපත් කරන්නේ. ඊළඟට අව්‍යාපාද ධාතු තරහ නැති ස්වභාවයක් තියෙනවා. මෛත්‍රී සහගත ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ ස්වභාවය නිසා තමයි ඒ අව්‍යාපාද මෛත්‍රී සංඥා උපදින්නේ. ඒ සංඥා උපදිනවා. ඒ සංඥා උපදිනකොට ඒ අනුව තමයි කල්පනා කරන්නේ. කල්පනා කරනකොට තමයි කැමැත් උපදින්නේ. කැමැත් උපදිනකොට තමයි ඒක නැතිවම බැරි තත්ත්වයටපත් වෙන්නේ. ඊට පස්සේ තමයි හොයන්නේ යන්නේ. මෛත්‍රී හොයාගෙන යනකොට සිතින් කයින් වචනෙන් සුචරිතේ තමයි හම්බ වෙන්නේ. හිංසා සිතිවිලි නැති බවත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඉක්මනට වේලිලා තියෙන තනකොළ ගොඩට ඉක්මනට දැම්මොත් එහෙම ගින්දරක් එයා ඉක්මනින් ඒක නිවනවා නම් ආන් ඒ වගේ ඒ නිවාට පස්සේ තනකොළ ගොඩ ගිනි ගන්නෑ. ඒකේ ඉන්න සත්තුන්ට හිංසාවක් වෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි ඉක්මනට උපදිනවා නම් නෙක්ඛම්ම ධාතුව. ඒව මේකෝ බික්කෝ යෝහි කෝච සමනවා බ්‍රාහ්මනවා අකුසල සංඥන් කිප්ප මේව පජහති. අකුසල සංඥාව දුරු කරන ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම කාම සංඥාව දුරු කරන්න තියෙන්නේ නෙක්ඛම්මේ. ව්‍යාපාද සංඥාව දුරු කරන්න තියෙන්නේ අව්‍යාපාදයෙන්. හිංසා සංඥාව දුරු කරන්න තියෙන්නේ අහිංසා සංඥාවෙන්. අකුසල දුරු කරන්න කියනවා මේවා හේතුඵල දහමක් විදිහට තියෙන්නේ කියනවා. ඉතින් මේ විදිහට හේතුඵල දහම ඇති කර ගන්නවා. එතකොට අපි දැන් මේ අනුව පේනවා අපිට සංඥා ඇති වෙන ඒවා. නිතර නිතර බලන දේවල්, නිතර නිතර කතා කරන දේවල්, ඇසුරු කරන යාළුවෝ පරිසරය තමයි බලපාන්නේ තමාගේ නෙක්ඛම්මේ හෝ කාමේ හෝ ඇවිස්සෙන එකට. දැන් සමහර අය ගොඩක් වැරදි කළා, සමහරට බීලා කුඩු ගහලා එහෙම විනාශ වෙලා ඉඳලා පස්සේ අහම්බෙන් බණ පදයක් අහලා ධර්මයට ඇවිල්ලා පුදුම විදිහට වෙනස් වෙන අය ඉන්නවා. සමහර අය සල්ලාල ජීවිත ගත කළා පස්සේ බ්‍රහ්මචාරි ජීවිත ගත කරනවා. මේ ඔක්කොම නුවණින් විමසලා බලනකොට ඒ පරිසරය තමයි බලපෑවේ. ඒ කියන්නේ එයාගේ ඇතුලේ තිබ්බා කලින් එයා සල්ලාල වුණේ, එහෙම නැත්නම් නරක පුරුදු වලට ඇබ්බැහි වුණේ, බිව්වේ, එයාගේ එවැනි ධාතුවක් එයා තුළ තිබ්බා. ඒකට පරිසරය හැදෙනකොට, සංඥාවල් හැදෙනකොට ඒ ධාතු ස්වභාවය නැගී හිටියා. එතකොට දැන් ඒ ස්වභාවය වෙනස් වෙනකොට, ඒ වෙනස් වෙනකොට ඒ නෙක්ඛම්මේට අදාළ විදිහට, මෛත්‍රියට අදාළ විදිහට පරිසරයේ කතාව, බලන දේවල්, අහන දේවල් හැදෙනකොට එයාගේ ඒ ස්වභාවය වෙනස් වෙනවා. ඒ නිසා පින්වත්නි, ඒ සංඥාවල් ඇති කරනවා කියන එක, ඒ කියන්නේ තමන් වැටිලා ඉන්න වලින් ගොඩ යන්න නම් ඊට ප්‍රතිවිරුද්ධ සංඥාවල් උපද්දවන්න ඕන. ඉතින් ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. ඉතින් මේ දහං කරුණ මේ පින්වතුන් තේරුම් ගන්න. භාග්‍යතුන් වහන්සේ මෙවැනි වූ ජීවිතයේ ස්වභාවයක් අවබෝධ කළා. වෙන දහමක, වෙන ආගමක, වෙන දර්ශනයක මේ වගේ නම් විස්තරයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ ස්වභාවයක් තියෙනවා, ධාතු ධාතු එකතු වී යනවා. ධාතු ධාතු එකතු වෙන හොඳ අය හොඳ අයත් එකතු වෙනවා, නරක අය නරක අයත් එකතු වෙනවා. අසූචි අසූචිත් එකතු වෙනවා, මුත්‍රා මුත්‍රාත් එකතු වෙනවා. සුවඳ සුවඳ එක එකතු වෙනවා, ජලයේ ජලයේ එකතු වෙනවා, මීපැණි මීපැණිත් එකතු වෙනවා, හොඳට පෑහිලා යනවා. ධාතු ස්වභාවයක් කිව්ව මේ ලෝකයේ තියෙන. ඒකට බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්න හේතුව තමයි, බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූටේ වැඩ ඉන්න දවසක බුදුරජාණන් වහන්සේ දැක්කා සාරිපුත්තයන් වහන්සේ සමග සක්මන් කරන භික්ෂුව පිරිසක්. ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ සමග සක්මන් කරන භික්ෂු පිරිසක්. ඊළඟට ආනන්දයන් වහන්සේ සමග සක්මන් කරන භික්ෂු පිරිසක්. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සමග සක්මන් කරන භික්ෂු පිරිසක්. අනුරුද්ධයන් වහන්සේ සමග සක්මන් කරන භික්ෂු පිරිසක්. ආනන්ද ස්වාමීන් වහන්සේ සමග සක්මන් කරන භික්ෂු පිරිසක්. ඊළඟට පුන්න තෙරුන් සමග, මන්තානි පුත්ත පුන්න තෙරුන් සමග සක්මන් කරන භික්ෂු පිරිසක්. දේවදත්ත සමග සක්මන් කරන භික්ෂු පිරිසක්. බුදුරජාණන් වහන්සේ වදාලා
පුදුම සහගතයි මේ ලෝකේ ධාතු ධාතු එකතු වෙනවා. අර සාරිපුත්තයන් සමග සක්මන් කරන භික්ෂූන් ප්‍රඥාවන්ත භික්ෂූන්. බලන්න අර සාරිපුත්තයන් වහන්සේ සමග එකතු වෙලා තියෙනේම ප්‍රඥාව තියෙන අය. මොග්ගල්ලාන සමග සක්මන් කරන භික්ෂූන් දිහා බලන්න. ওই භික්ෂූන් සියලු දෙනා ඉර්ධිමත් අය. ආ මහා කාශ්‍යපයන් සමග සක්මන් කරන භික්ෂූන් දුතවාදී අය. ආනන්දයන් සමග සක්මන් කරන භික්ෂූන් බහුශ්‍රුතයි. උපාලි සමග සක්මන් කරන භික්ෂූන් විනේදරයි. පොන්න තෙරුන් සමග සක්මන් කරන භික්ෂූන් ධර්මකථික තෙරුන්. ඒ අනුරුද්ධයන් සමග සක්මන් කරන භික්ෂූන් දිවස්සලාභී අය. බලන්න දේවදත්ත පිටිපස්සේ සක්මන් කරනවා. ඔය ඔක්කොම ලාභී පාපී ආසාවෙන් යුක්ත අය. මේ ලෝකේ ධාතු ධාතු වශයෙන් එකතු වෙනවා. හොඳ හොඳ එක් එකතු වෙනවා. නරක නරකත් එක් එකතු වෙනවා. මේකෙන් හොඳ දෙයක් තමන්ගේ චරිතය ගැන තේරුම් ගන්න හොඳ මේ මිම්මක් තියෙනවා. ඒ තමයි තමන් ඇසුරු කරන අයගේ චරිතය බලන්න. තමන් ඇසුරු කරන්නේ තනිකර වල් කතා කියන නරකට ඇබ්බැහි වෙච්ච කට්ටියන්න තමනුත් ඒ ධාතුව. නැත්නම් කොහොමද ඒ අයත් එකතු වුනේ? තමන් ඇසුරු කරන අය පින් කරන ධර්මයේ කතා කරන පිරිසක් නම් සතුටු වෙන්න පුළුවන්. අනේ මටත් ඒ ධාතු ස්වභාවය තියෙනවා. තමන් එකතු වෙන්නේ ධාතු ස්වභාවයක් අනුව. දැන් මිත්‍ය ලංකාවේ බුදුන් උපන්නා කියලා හෝ රහත් වුණා කියලා හෝ මඟපල් ලැබුවක් හෝ එක එක්කෙනා බණ කියාගෙන යනකොට ඒවට එකතු වෙන්නේ ධාතු ස්වභාවය. ඒව වළක්වන්න පුළුවන්ද? ඒ අයගේ ධාතු ස්වභාවයෙන් යාල එකතු වෙනවා. කවදාවත් මේ මැස්සේ අසූචි ගොඩක වහන්නේ නැහැ. කවදාවත් නිල මැස්සේ මල් මලක රොන් උරන්නේත් නැහැ. ධාතු ස්වභාවය. ඒ නිසා හොඳ හොඳ එක් එකතු වෙනවා, නරක නරක එකතු වෙනවා. මේ ලෝකේ පෑහෙන්නේම ධාතු ස්වභාවයක්. ඒකයි සත්පුරුෂ ධාතු ඇති කරගන්න කියන්නේ. බුදුරජාන් වහන්සේගේ ශාසනයකෝ සත්පුරුෂයන් දෙව්ලෝකෝ සත්පුරුෂයන් ඇසුරු කරන්න පුළුවන් වෙන්නේ තමා තුළ සත්පුරුෂ ධාතුව තිබ්බොත්. හොඳ හොඳ එක් එකතු වෙනවා, නරක නරක එක් එකතු වෙනවා. මං ওই විස්තරي අද කළේ ධාතු සංයුක්තිය කියන්න උත්සාහ කළේ. අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවිතේ මෙහෙම අවබෝධ කළා. ධාතු වශයෙන් අවබෝධ කළා. සත්වයා මේ ධාතු වශයෙන් පෑහිලා යන හැටි අවබෝධ කළා. ලෝකේ සියලු දෙනාට වැහිලා තිබ්බ සත්‍ය බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ ඒකාන්තෙන් ආශ්චර්යයි. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම මගේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්. මහා ප්‍රඥාවකින් හෙබි බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්. අවබෝධ කරන්න දුෂ්කර සත්‍ය අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න. ඒ නිසා අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිට ලබන්න ඔබට වාසනාව ලැබේවා.